ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද WordPress වල admin password එක අමතක වුණොත් සහ lost your password option එකෙන් password එක reset කරගන්න බැරි නම් ඔයාලට වෙන විකල්ප ක්‍රමයක් විදියට කොහොමද password එක reset කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ WordPress site එකේ හදිස්සියේවත් අමතක වුණොත් එහෙම login page එකට ගියාට පස්සේ ඔයාලට මෙතන lost your password තියෙනවා. ඉතින් මෙතනින් ගියාම username එකව admin email එක අදාළ user ගේ password එක ගහලා get new password දෙන්න පුළුවන්. දුන්නම ඔයාගේ අදාළ email එකට email එකක් එනවා password reset link එකක් එක්ක. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයාගේ site එකේ SMTP එහෙමත් නැත්නම් mail notification config කරලා තිබ්බොත් තමයි එන්නේ. සමහර වෙලාවට එහෙම mails ආවෙත් නැත්නම් ඔයාලට admin account එකට log වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඉතින් back end එකට යන්න අනිවාර්යෙන් ඔයා admin password ඔයාගේ ගාව තියෙන්න ඕනේ. ඉතින් එක admin කෙනෙක් හිටියොත් එහෙම හදිස්සියේවත් අනිත් admin ගෙන් ගිහිල්ලවත් password එක reset කරගන්න හැකියාවක් නැති වෙනවා. ඉතින් මේකට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔයාලට hosting control panel එකට access තියෙනවා. ඉතින් ඔයා WordPress host කරලා තියෙන cPanel hosting එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාට reset කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රීසෙට් කරගන්න පුළුවන් එක ඔප්ෂන් එකක් තමයි ඔයාගේ හොස්ටින් කන්ට්‍රෝල් පැනල් එකේ බලන්න WordPress software gives app install එක through නම් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මෙතන WordPress ක්ලික් කරලා ඔයාගේ දැනට ඔල්රෙඩි ඉන්ස්ටෝල් කරපු WordPress websites මෙතන ලිස්ට් එක පෙන්නනවා current installations වල. ඉතින් මෙතනින් ඔයාට admin log වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් ලොග් වෙද්දී ඔයාගේ අහන්න නැහැ ඔයාගේ admin username password. ඉතින් කෙලින්ම මෙතන ක්ලික් කරපු ගමන් admin dashboard එකට තමයි WordPress ලොග් වෙන්නේ. ඉතින් මෙතනින් ඔයාට ඊට අමතරව edit ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙතන admin passwords reset කරගන්න. ඉතින් මෙතන username එක ගහලා ඔයාට පුළුවන් password එකක් දාලා මේක save කරන්න. ඉතින් මේක save කරාට පස්සේ ඒත් admin password එක reset වෙනවා. මේ option එකත් නැත්තම් මේක හැම hosting එකකම නැහැ. ඉතින් ඕනම hosting එකකදී කරන්න පුළුවන් option එකක් තමයි අපිට database එකින් password එක reset කරන. ඉතින් මේ option එක ගොඩක් අය ගොඩක් තැන්වල සමහරු දන්නේ නැතුව ඇති. ඉතින් ගොඩක් කාලවලට WordPress වල data ඔක්කොම save වෙන්නේ SQL database එක. ඉතින් අපිට පුළුවන් SQL database එකට access කරන්න. ඉතින් cPanel වල නම් ඔප්ෂන් එකක් විදියට දීලා දිනව පහලට ගියාම database කියලා මෙතන section එකක් තියෙනවා. ඉතින් මෙතන තමයි සම්පූර්ණයෙන්ම database create කරන්න, edit කරන්න, users ලා assign කරන්න හැමදේම කරන්න තියෙන්නේ. ඉතින් අපිට website එකේ තියෙන database වලට මෙතන phpMyAdmin කියන tool එක හරහා access කරන්න පුළුවන්. ඉතින් මේක click කරපු ගමන් ඔයාගේ hosting එකේ තියෙන database ඔක්කොම පෙන්වනවා. ඉතින් ඊට අමතරව දැනගන්න ඕන දැන් sites කීපයක් තියෙනවා අපේ hosting එකේ. ඔයා දැනගන්න ඕන ඔයා යූස් කරන වෙබ්සයිට් එකට අදාළ database එක මොකක්ද කියලා. ඉතින් මේක අපිට පුළුවන් file manager එකට log වුණාට පස්සේ file manager එකේ දැන් මම public html මගේ main site එක විදියට තමයි මම මේ DIY geek shop කියන domain එක use කරන්නේ. ඉතින් මේකේ file manager එකේ public html folder එකට ගියා මෙතන wordpress file එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ wp config කියන file එක ඔයා open view hari edit hari කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ WordPress installation එක use කරන DB එක මොකක්ද කියලා මෙන්න මෙතන line එකක් තියෙනවා define කියලා line එකක් තියෙනවා. ඒක DB name කියලා දාලා DB name එක මෙන්න මේ විදියට පෙන්වනවා. ඉතින් මේ WP961 කියන DB එක තමයි මේකට අදාළ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් phpMyAdmin හරහා view කරගන්න මේ database එක. ඉතින් මේ විදිහට phpMyAdmin වලට ඇක්සස් කරාම සම්පූර්ණ මෙතන database SQL server එකට අදාළ MySQL server එකට අදාළ තියෙන සියලුම data ඔයාගේ host එකට අදාළ DB බලා ගන්න පුළුවන්. ඉතින් මගේ නම් එක database එකයි තියෙන්නේ. ඉතින් මේ WP961 කියන එක. ඉතින් මේක ඔයාට click කරන්න පුළුවන්. click කරාම මෙතන සම්පූර්ණ ඔයාගේ WordPress site එකට අදාළ data tables ටික පේනවා. ඉතින් මේ තියෙන data tables, ඉතින් මේක size columns ඔය data ටිකක් පෙන්වනවා. ඉතින් මේවා drop කරන්න edit කරන්න තියෙනවා. ඉතින් මේවා කරන්න එපා මොකද site එක වැඩ කරන්නේ නැතුව යනවා.
ඉතින් ඒක නිසා අපිට අවශ්‍යක විතරක් එඩිට් කරගන්න එක තමයි හොඳ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන user table එකට යන්න. user table එක ක්ලික් කරාම අපේ වෙබ්සයිට් එකේ ඉන්න users ලා ඔක්කොම මෙතන වෙන්නවා. ඉතින් admin ලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් admin email එක මගේ තියෙන්නේ මෙන්න මේ email එකට තමයි මම create කරන් තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ ඒකේ user name එක පෙන්නනවා. ඊට පස්සේ register date එක මේ වගේ සම්පූර්ණ date එකක් මේක save වෙනවා. ඉතින් අපිට මෙතන row wise පෙන්නනවා සම්පූර්ණ users ලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් password එක reset කරගන්න. ඉතින් edit password ගියාම ඔයාලට පේනවා ඇති මෙතන user pass කියන එක යටතේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේ password එක ඇත්තම password එක නෙමෙයි, මේ encrypt වෙලා තමයි save වෙන්නේ. ඉතින් අපි දව පාසඩ් එක නෙවෙයි database එකේ save වෙන්නේ encrypt වෙලා, මොකද කාටවත් view කරගන්න බැරි විදිහට ඒක security method එකක් විදිහට use කරනවා. ඉතින් අපි අලුත් පාසඩ් එකක් දානවා නම් ඔයා මේකේ ආයි encrypt කරලා තමයි save කරගන්න ඕනේ. ඉතින් මම මෙතන pass 1 2 3 4 5 කියන එක save කරනවා password එක විදිහට. එතෙන්දි මෙන්න මෙතන තියෙන functions කියන column එක යටතේ ඔයාලට functions. ඉතින් මෙතන data types ටිකක්, ඊට පස්සේ encryption method ටිකක් තමයි තියෙන්නේ. මෙන්න මේක MD5 කියන method එකත් එක්ක save කරගන්න ඕන. ඉතින් MD5 යටතේ මෙතන password එකක් දාලා ඕනම user කෙනෙක්ගේ password එක reset කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් save කරද්දී MD5 කියන එක click කරලා ඔයාලට මෙන්න මෙතන go කියලා දීලා save කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකට ලොග් වෙන්න. ඉතින් මම ලොග් අවුට් වෙන ඔටෝමැටිකලි. ඉතින් මම පාස්වර්ඩ් එක විදියට දෙනවා pass 1 2 3 4 5 කියලා. බලමු ලොග් වෙයිද කියලා. ඔව් කිසිම ප්‍රශ්නයක් නැහැ, ලොග් වුණා. ඉතින් ඔය විදියට ඕනම වෙලාවක ඔයාලට PHP my admin හරි SQL access තියෙනවා, SQL database එකට access තියෙනවා, පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අද වීඩියෝ එකෙන්. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, මොන හරි ප්‍රශ්න තියෙනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. අලුත් වීඩියෝ ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් ආයි නැවත හමු වෙමු.